Samsung Galaxy S8 phone එක 2020 මිලදී ගන්න එක වටිනවද? ඒ වගේම 2020 මේ phone එක කොහොමද perform කරන්නේ? ඒ වගේම මේ phone එක 2020 කිසිම අවුලක් නැතුව පාවිච්චි කරන්න පුළුවන්ද? ඒ හැම දෙයකටම උත්තර අපි මේ video එකෙන් කතා කරමු. ඉතින් හැම දෙයකටම කලින් අපි මේ phone එකේ specification කොහොමද කියලා බලමු. මේ phone එක release කරේ 2017. ඒ වගේම මේ phone එකත් එක්ක තව phone දෙකක් release කරා. ඒ තමයි normal standard S8 එක, S8 Plus, S8 Active කියලා. මේ S8 Active කියන මොඩල් එක ටිකක් rugged design එකක් තියෙන phone එකක්. මේ phone එක ප්‍රධාන color options 6කින් ආවා. Midnight Black, Orchid Grey, Coral Blue, Arctic Silver, Maple Gold, Rose Pink කියලා colors 6කින් මේ phone එක ගන්න පුළුවන්. S8 එකේ display ගැන කතා කරොත් Quad HD Super AMOLED display එකක් තමයි S8 එකට තියෙන්නේ. ඒ වගේම මේ display එක Infinity Display කියලා brand name එකකට තමයි Samsung මේ phone එකට introduce කරලා දෙන්නේ. ඉතින් මේ display එක 2020 release වෙන mid range phone වලට beat කරන්න පුළුවන් ගොඩක්ම හොඳ quality එකේ display එකක් කියලා අපිට කියන්න පුළුවන්. ISOS ගැන කතා කරද්දී S8 එකට තියෙන්නේ 5.8 inch display එකක්. ඒ වගේම S8 Plus එකට තියෙන්නේ 6.2 inch display එකක්. මේ ෆෝන් එකේ hard drive ගැන කතා කරද්දී මේ ෆෝන් එක ප්‍රධාන categories දෙකකට බෙදෙනවා. පළවෙනි එක global version එක කියන්නේ අපිට internationally ගන්න පුළුවන් version එක. අනිත් එක USA version එක, USA China කියලාත් මේ version එක හඳුන්වනවා. ඉතින් මේ versions දෙකට අදාළ chipset එක, ඒ වගේම CPU එක, GPU එක වගේ හැම දෙයක් ගැනම details දාලා තිනවා. ඔයා video එක පොඩ්ඩක් pause කරලා ඒක බලන්න. ෆෝන් එකේ cameras ගැන කතා කරද්දී front camera එක 8 megapixel autofocus camera එකක්, ඒ වගේම aperture එක 1.7 විදිහටත් field of view එක 80 විදිහටත් සඳහන් වෙනවා. ඒ වගේම rear camera එක dual pixel 12 megapixel autofocus camera එකක්. මේ කැමරා එකට optical image stabilization පහසුකම ලැබෙනවා. ඒ වගේම මේකේ aperture එක 1.7 විදිහටත් සඳහන්. rear camera එකේ camera modes ගොඩක් තියෙනවා. pro mode එක, panorama, slow motion, hyperlapse, food mode එක වගේ දේවල්. ඒ වගේම manual mode එකේදී අපිට ISO control කරගන්න පුළුවන්, shutter speed එක control කරන්න, white balance එක, exposure level එක වගේ ගොඩක් දේවල් control කරගන්න පුළුවන්. S8 එකේ RAM එක 4GB විදිහට, storage එක 64GB විදිහට, S8 Plus එකේ RAM එක 4GB, storage එක 64GB version එකකුත්, RAM එක 6GB, storage එක 128GB version එකකුත් දැක ගන්න පුළුවන්. ෆෝන් එකේ biometric security ගැන කතා කරොත්, fingerprint sensor එකක්, iris scanner එකක්, ඒ වගේම face recognition පහසුකමක් මේ ෆෝන් එකේ අපිට සපයලා තියෙනවා. මේ ෆෝන් එකට දෙන common complaint එක තමයි මේකේ fingerprint එක place කළ තියෙන තැන. ඒ තොරට එක වෙනසක් දැනෙයි. ඒක යූස් කරද්දී නම් ලොකු ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. fingerprint එක ගොඩක් smooth වැඩ කරනවා. මේ ෆෝන් එක fast charging, ඒ වගේම wireless charging දෙකම support කරනවා. S8 එකට තියෙන 3000 mAh battery එකක්, S8 Plus එකට තියෙන 3500 mAh battery එකක්. ඔයාලට මේ ෆෝන් එකත් එක්ක AKG ලා tune කරපු ගොඩක් quality sound තියෙන ගොඩක් හොඳ headset එකකුත් ලැබෙනවා. මේ ෆෝන් එකට IP68 water and dust resistant පහසුකමක් තියෙනවා. මේ ෆෝන් එක විනාඩි 30ක් මීටර 1.5ක් වතුර යට යූස් කරන්න පුළුවන්. Galaxy S8 එක 2020 දී ඇත්තටම සල්ලි දීලා ගන්න වටිනවද? ඔව් ඇත්තටම වටිනවා. මේ වගේ හොඳ display experience එකක්, ඒ වගේම මේ ෆෝන් එකේ build quality එක, ඒ වගේම ගොඩක් stylish look එක, ඒ හැමදේම තියෙන, ඒ වගේම ගොඩක් budget price එකට ගන්න පුළුවන් ගොඩක්ම හොඳ device එකක් විදියට මේ ෆෝන් එක recommend කරන්න පුළුවන්. මේ ෆෝන් එකේ performance ගැන කතා කරොත් මේ ෆෝන් එකේ performance තාමත් ගොඩක්ම හොඳ මට්ටමේ තියෙනවා. 2020 release වෙන mid range phone එකක් වුණත් ගොඩක් හොඳට fight කරන්න පුළුවන් performance එකක් මේ ෆෝන් එකට තියෙනවා. මේ ෆෝන් එකේ appearance එක අතින් මේ ෆෝන් එක තාමත් ගොඩක් ඉස්සරහින් ඉන්නවා. ඔයාලට මේ ෆෝන් එක ගොඩක් outdated ගතියක් දැනෙන්නේ නැහැ. මොකද මේ ෆෝන් එක ගොඩක්ම stylish විදිහට design කරලා තියෙනවා. ගොඩක් futuristic design එකක් තමයි මේ ෆෝන් එකට තියෙන්නේ. මේ ෆෝන් එකේ බැටරි ලයිෆ් එක උනත් ගොඩක්ම හොඳ මට්ටමක තියෙනවා. S8 එක 3000 mAh බැටරි එකක් උනත් ඔයාලට දවසක් කිසිම ප්‍රශ්න නැතුව ඔයාගේ හැම වැඩක්ම කරගන්න පුළුවන්. ඒ වගේම ඔයාලට fast charging support කරන නිසා charging පිළිබඳ කිසි ප්‍රශ්නයක් නැහැ. ඔයාලට ෆෝන් එක බිඳුව ඉඳන් 100ට ඉතාමත් ඉක්මනින් කියන්නේ පැය එකමාරක් වගේ ඇතුළත charge කරගන්න පුළුවන්. ඉතින් ඔයා අඩු price එකකට ගොඩක් හොඳ ෆෝන් එකක් හොයනවා නම් ඔයාලට S8 එක කියන්නේ හොඳ choice එකක්. ඉතින් ඔයාත් Samsung S8 එකක් පාවිච්චි කරනවද? ඔයාගේ experience එකත් පහලින් comment එකක් විදිහට දාන්න. ඒ වගේම ඔයා මගේ channel එකට අලුත් කෙනෙක් නම් subscribe කරන්නත් අමතක කරන්න එපා.